සෝවන් නුබෙක්වන්නේ ITN රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම අශින්ක දුනුතිලක මම තාරිකා මහිරංගනේ ප්‍රථම නවදහනේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත පාසල් තුල ආරක්ෂාව ගැන සිදු කරන අවස්ථාවාදී ප්‍රචාරවලට රැවටෙන්න එපා අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරයි ජනාධිපතිවරණ ව්‍යාපාරයේදී අන්තවාදීය පැතිරවීමේ උත්සාහයක් කැෆේ සංවිධානය පෙන්වා දෙයි. හේමසිරි සහ පූජිත් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට. ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රණබිරුවන්ට අභිමානීය යුතුය කටයුතු කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. දංකොටුව නගරයේ පැවති ජනරලියකට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. සදා හරිත මිනිසත්කම වපුරා දූවිලි පොළොවේ ජීවය පතුරා මිනිසත් පවුරක් සබෙදිරට රැකුණා. අපි මේ රටේ ආර්ථික රටාව සහ මුලින්ම වෙනස් කරලා ආර්ථික වර්ධනය සිදු වෙනකොට ඒවායේ ප්‍රතිලාභ ඔබ සීළු දෙනාම උස් පහත් ભેදයකින් තොරව ඒවා භුක්ති විඳින්නට ඕන. ඒවායි ප්‍රතිලාභ ලබන්නට ඕන. ඒ තුලින් ශක්තියක් ලැබෙන්නට ඕන. හොඳට මතක තියාගන්න අපේ අරමුණ ජනතාව සවිබල ගැන්වීමයි ජනතාව ශක්තිමත් කිරීමයි ආර්ථික සවිබල ගැන්වීම සමාජීය සවිබල ගැන්වීම දේශපාලනික සවිබල ගැන්වීම මානව අයිතීන් තුලින් සවිබල ගැන්වීම මේ හැම දෙයක්ම ඉෂ්ට කිරීමයි අපේ දේශපාලන ගමනේ පරම පවිත්‍ර චේතනාව ආරක්ෂක අංශය හරහා අපි රටේ ජාතික ආරක්ෂාව ස්ථාපනය කරන්නට අපි උපරිම වැඩ කොටස කරන ඒ උපරිම වැඩ කොටස කරනකොට ඒ ආරක්ෂක අංශේ දක්ෂයන්ට අපි මුල් තැන දෙනවා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමාට ඒ වගකීම බාර දුන්නේ යාළු හිතවත්කම් මත නෙමෙයි දක්ෂතාවය නිසා මම ඔබතුමන්ලාට කියන්න කැමතියි අපේ රණවිරු ප්‍රජාවට අභිමානවත් ලෙස රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්නට දිය යුතු උපරිම සහයෝගය ලබා දෙන්නට මේ සජිත් ප්‍රේමදාසත් අපේ කණ්ඩායමත් අපේ රජයත් කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. සුරක්ෂිත සෞභාග්‍යමත් හා අභිමානවත් දේශයක් ගොඩනැගීමට කැපවන බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා ගම්පොළදී පැවැත්වුණු ජනරැලියට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ඊට එක්වුණා. අද තමුන්නාන්සලා දන්නවා රාජ්‍ය සේව සම්පූර්ණයෙන්ම කඩාවැටිලා. අපි රටේ ආර්ථිකය ඉදිරියට ගෙනියන්නට නම් අපිට පැහැදිලි රාජ්‍ය සේවයක් අවශ්‍යයි. තීරණ ගන්න පුළුවන් රාජ්‍ය සේවයක් අවශ්‍යයි. අවංක රාජ්‍ය සේවයක් අවශ්‍යයි. ක්‍රියාශීලී රාජ්‍ය සේවයක් අවශ්‍යයි. අපි එදා වැඩ කරේ මේ රාජ්‍ය සේවකයන් සමග. අපි එදා වැඩ කරන්නට පුළුවන් අය ඒ අය නිසුදුසු තැන්වලට දෙව්වා. අපිට යුද්ධය ජයග්‍රහණය කරන්න පුළුවන් වුණේ දක්ෂ නිලධාරීන් අපි ඒ තැන්වලට පත් කළ නිසා. නගර සංවර්ධනය අපි ද ආරම්භ කරා කොළඹින් ඊළඟට අපි ගාල් නුවර මේවා ආරම්භ කරා කුඩා නගර පව අපි සංවර්ධනය කරන්නට ආරම්භ කරා තද විශේෂයෙන්ම මේ උඩ රට විශාල නගර ප්‍රමාණයක් තිබෙනවා ජනතාවට සුබ වෙන විදියට ජනතාවට ආකර්ෂණය වෙන විදියට අපි අර කොළඹ හැදුවා වගේ හදන්නට මේවා ප්‍රායෝගික දේවල්. හැබැයි මේවට කැපවීමක් තියෙන්නට ඕන. දැක්මක් තියෙන්නට ඕන. අවශ්‍යතාවයක් තියෙන්නට ඕන. අපි එදා දේශපාලන විරුද්ධවාදීන් පසුපස හඹා ගියේ නැහැ. අපි අපේ වැඩේ කරා. නමුත් ඉදිරියේදී තමුන් ආන්සෙලා මා කෙරෙහි විශ්වාසය තියන්න.
වංචා දූෂණ සිදු කළ නිසා 2015 දී ගෙදර යවු ආණ්ඩුව යලි පිහිටවිය යුතු නැති බව ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. වැල්ලවාය බස් නැවතුම් පොලේදී පැවති ජනහමුවක් අමතමිනුයි ඒ මහතා මේවව සඳහන් කළේ. මෙම ජනහමුවට පක්ෂ සමාජිකයින් මෙන්ම සිවිල් සංවිධාන ක්‍රියාකාරී නැතුළු පිරිසක් එක්ව සිටියා. ඇයි ජනතාව චන්දපොලට ගිහිල්ලා අලුත් ආණ්ඩුවක් හැදීම පිළිබඳ බලාපොරොත්තුකින් ඡන්දෙ දෙන්නේ තමන්ගේ ප්‍රශ්න ටික විසඳයි කියන. හැබැයි සිද්ධ වෙන්නේ මොකක්ද? ආණ්ඩුවක් හදලා ඊට කෙටි කාලයක් යනකොට ආයේ ජනතාවට තීරුම් යනවා මේ ආණ්ඩුවත් වැඩි අප්සෙට්. ඒ නිසා ආයේ ඒ ආණ්ඩුව පෙරලන්න ඕන කියලා කල්පනා කරනවා. 2015 මහින්ද රාජපක්ෂගේ පාලනය බිඳවට්ටලා රනිල් වික්‍රමසිංහගේ පාලනයක් හැදුවා. මහින්දගේ ආණ්ඩුව නැට්ටුවේ විශාල ලෙස බදු ගැහුවා. 350 පෞරමිටිය 500 කරා. කුසිරක්ෂණ මණ්ඩලේ පාඩු කරලා ගොවි විශ්‍රාමයට කප්පාදු කරලා දැම්මා. ඉඩම් ඩෝ කම්පැනිට වික්කා. ජනතාවට දරා ගන්න බැරි වියදමක් ඇති කරා. ප්‍රජාතන්ත්‍රවාදී නැති කරා. වංචා දූෂණවල කියලා ප්‍රමුණු ආණ්ඩුව බවට පත් වුණා. 2015 ආණ්ඩුව වටලා අලුත් ආණ්ඩුවක් හැදුවා. දැන් ගෙදර යවන්න ඕන කියලා කල්පනා කරා. හොරකම් කරා කියලා ගෙදර යවපු මහින්දගේ පාලනය දාය හදන් දුන්නා. නෑ අපි කමුණාංශයට ආරාධනා කරා. නැවත 2015 පරාද කරපු ආණ්ඩුව යලි මේ රටේ ජනතාව පිහිටවන්න එපා. මහින්දගේ ආණ්ඩුව හොදයි නෑ 2015 පරාද කරන්න ඕනේ. පරාද කරේ වැරදි හින්දා. ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අභියෝග කරනවා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සජිත් ප්‍රේමදාස මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාට අභියෝග කර සිටින්නේ සජීවී රූපවාහිනී වැඩසටහනකදී තම තමන්ගේ ඉදිරි ප්‍රතිපත්ති සහ දැක්ම සාකච්ඡා කළ යුතු බවයි. ශක්තිමත් අපේක්ෂකයෙකු තමන්ගේ ප්‍රතිවාදියා හා ගැටීමට බිය නොවිය යුතු බවද සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටිනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තවමත් ගෝඨාභය රාජපක්ෂ මහතාකින් ප්‍රතිචාරයක් ලැබී නැති බවයි වාර්තා වන්නේ. අද පැවති මාධ්‍ය හමුවකදීද මේ පිළිබඳව අදහස් පළ වුණා. තොර තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන කරුණු තමන්ගේ ස්ථාවරයන් ඒවා ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව මුහුණට මුහුණ කරන විවාදයක් තමයි හොඳම විවාදය. අනිකුත් ආසියානු, අප්‍රිකානු සහ ලතින් අමරිකානු රටවල වලත් යුරෝපයේ හැමතැනමත් මෙවැනි විවාද පැවැත්වෙනවා. ඒක දියුණු ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයක්. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ෆ්‍රෆරල් සංවිධානය මෙහෙයවපු විවාදයට ආවේ නැහැ මගහැරියා. ඒ වෙලාවේ ඩලසලහ පෙරමැතිතුමා කිව්වේ නාම යෝජනා බාරගෙන අවසන් නැති නිසා එතුමා ඉදිරිපත් වුණේ නැහැ කි. දැන් එහෙමනම් දැන් නාම යෝජනා බාර දෙල ඉවරයි. කිසිම ගැටලුවක් නැහැ. එහෙමනම් දැන් විවාද කරන්න පුළුවන්. බොරු හේතු කියලා මගහරින්න නම් එපා වුණ මෙච්චරයි. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක සජීවීව විවාදයකට එන්න තනියම බය නම් අපිට පුළුවන් අර හෝල් ෆ්‍රෙන්ඩ් අවස්ථාවක් ලබා දෙන්න. අයියාව ළඟ තියාගෙන තව තව විශේෂඥයෝ ළඟ තියාගෙන උන්නම් අපි එහෙම අවස්ථාවකුත් ලබා දෙන්න අපි කැමතියි. එහෙම නැත්නම් දැන් පවුල කණ්ඩායම සූදානම් කරලා ආස්ට්‍රෝ ඕඩියන්ස් කියන අවස්ථාව ලබා දෙන්නත් අපි කැමතියි. හැබැයි සජිත් ප්‍රේමදාස මහත්මයා මේ විවාදයට එන්නේ තනියම ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට බය නම් මේකට එන්න කෝල් ෆ්‍රෙන්ඩ් අවස්ථාව උන්නම් අයියෝ ළඟ තියාගන්න පුළුවන් වෙනත් උපදේශකයෝ ළඟ තියාගන්න පුළුවන් අපි බලමු. එතකොට ඒක රටේ ජනතාවට තේරෙයි. එහෙම හරි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට මේ රටේ ජනතාව ඉස්සරහා තමන්ගේ දර්ශනය දැක්ම චින්තන තනේ ප්‍රතිපත්තිය හෙලිදරව් කරන්න කියන එක කාගෙන්වත් ණයට අරගෙන නෙමෙයි මාත් මේ අවස්ථාවේදී මම කියනවා. ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ අධිකරණයේ මගින් ලබා දුන් තීන්දුව අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරසිභාවය සම්බන්ධයෙන් යලිත් ප්‍රශ්නාර්ථයක් පැන නැගී ඇති බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා. දැන් වැදගත්ම දේ තමයි අභියාචනාධිකරණයේ ඔක්තෝබර් 15 වෙනිදා දීපු තීන්දුවේ අපරාධ පරීක්ෂණ තවදුරටත් කියන වංචාව මත පදනම් වෙලා කරගෙන යාමට ඉඩ දෙන බව සඳහන් කරන අතර ඇමරිකානු එක්සත් ජනපදයේ දිසා අධිකරණයේ කියනවා ගෝඨාභය රාජපක්ෂගේ වර්තමාන පුරවැසිභාවය අභියෝගයට ලක් කරලා තියෙනවා. මතක තියාගන්න අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව එහි 33 වෙනි ව්‍යවස්ථාව අනුව අපේ රටේ ජනාධිපති වෙන්න පුළුවන් නාම යෝජනා ඉදිරිපත් කරන දවසට මේ රටේ පුරවැසියෙක්ට පමණ. කවුරු හරි අපේක්ෂකයෙක් ඉන්නව නම් නාම යෝජනා බාර දෙන දිනයට ලංකා ආවේ නියමාකාරයේ නීත්‍යානුකූලව පුරවැසියෙක් නොවෙච්ච ඒ ප්‍රශ්නය මේ රටේ ඕනම පුරවැසියෙකුට ඕනම වෙලාවක ගැළපෙන අධිකරණයක් ඉදිරිපිට මතු කරන්න පුළුවන්.
ඒ සහතිකේ ලබා ගැනීමේ ක්‍රියාවලිය වංචනික වෙලා තියෙනවා නම් ඒ වංචාව පිළිබඳව අපරාධ අධිකරණයේ කටයුතු කරන්න කිසිම බාධාවක් පොලිසියට නැහැ 15 වෙනිදා දීපු තීන්දුවේ විශේෂයෙන්ම ලියලා තියෙනවා අපි සලකා බලන ලද්දේ ජනාධිපතිවරයාට මෙවැනි සහතිකයක් නිකුත් කිරීමට බලයක් තිබේද යන්න කාරණය පමණයි අපරාධ පරීක්ෂණය පැත්ත අපි බැලුවේ නැත ඒ ඉදිරියට යාමට මේ බාධාවක් නොවන බව විශේෂයෙන් දැනගත යුතුයි ඒ නිසා මේ ප්‍රශ්නය පිළිබඳව අලුත් නිම්වලලු තිබෙන බව ත්‍රස්ත කණ්ඩායම් සමග සම්බන්ධතා පැවැත්වූ බවට එල්ලවන චෝදනාවලට අමාත්‍ය රවුෆ් හකි මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තුවේදී අද පිළිතුරු ලබා දුන්නා. තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කෙරුණා. ඉතාම සුවිශේෂී හේතු නිසා ආලාභයේ චාතනයක් දෙයක් තියෙන්න පුළුවන්. නැත්නම් අනිත් සියල්ලම අලාබලා තිබෙන්නේ දේශපාලනඥයන් තමයි, තමන්ගේ ඥාතීන් තමයි මේ සංස්ථා පාලනය කණ්ඩායම. රාජ්‍ය ආයතන පාලනය කරන විශේෂකතාවයක් ඕන. තමන්ගේ අයියා ඇමති වුණාම එක අමාත්‍යාංශක මල්ලි ඒකෙම සභාපති වෙනවා. අයියා ඊළඟ අමාත්‍යාංශයට ගියාම ඒ මල්ලි ඒකේ සභාපති වෙනවා. දැන් මේ ජනාධිපති අපේක්ෂකෝ එකෙක්වත් කියනවා දන්රු දිසානායක සහෝදරය ඇරෙන්න. එක්කෙනෙක්වත් කියනවා තමන් ජනාධිපති වුණොත් එහෙම තමන්ගේ ඥාති හිතවතුන් දේශපාලනඥයන් සංස්ථා තනතුරට පත් කරන්නේ නැහැ. අපි පත් කරන්නේ මේ පිළිබඳ සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකතුමා මේ ඉතාමත්ම ඍජුවම අවස්ථා කිහිපයකම කියලා තියෙන බව. ඉතින් ඒ නිසා මම මේ නිවැරදි කිරීම කරන අතරවාරයේදී මම කියන්න කැමති එවැනි අවස්ථා ලබා දිය යුත්තේ දක්ෂයන්ට හැකියාව තියෙන පුද්ගලයන්. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා නොවැම්බර් මාසේ 16 වෙනිදා ජනාධිපති වර්ණය සජිත් ප්‍රේමදාස අපේක්ෂක තුමා ජයග්‍රහණය කරාට පස්සේ අපිට හැකියාව තියෙන වෘත්තීය වේදි වැඩක් කරලා පෙන්නලා තියෙන තරුණ කණ්ඩායමක් ඔහුත් සමග එකතු කරලා මේ රටේ අනාගතය සාමාන්‍ය ජනතාවට ජයග්‍රහණය කරන්න පුළුවන් විදිහේ වැඩපිළිවෙලක් දියත් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. ගරු රාෆ් හකීම් ඇමතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේ ඡායාරූපවල ඉතාමත් පැහැදිලිව තියෙනවා මරාගෙන මරන ප්‍රාරෙල්ල කරු නායකයා සාරා නසින් ඒකම එතුමාගේ ඒ සයින්ද මරුදු ඒ ප්‍රදේශයේ ඒ මරාගෙන මරන වීඩියෝ එක මරාගෙන මැරෙන්නේ ඉස්සලා ළමයි එක්ක දාපු ඒ පුද්ගලයා බලන එක. ඉතින් මේ ඡායාරූප තියෙනවා. මේ ඡායාරූප ඇත්තද නැද්ද? ඒ මිනිස්සු අම්මුණාද නැද්ද කියන එක කියන්න ඕනේ. සහරාන්ගේ සහෝදරයා ඉස්පිතාලේ හිටපු වෙලේ ගිහිල්ලා බලපු වෙලේ එතන මම අහම්බෙන් ගිය කෙනෙක්. ඉස්පිතාලේ හිටියා කීප දෙනෙක්. එතන මා ළඟ ඉන්න මෙන්න මේ තනත්තා ඇත්ත වශයෙන්ම පොහොට්ටුවේ මඩකලපුව දිස්ත්‍රික් සංවිධායක. සහරාන්ගේ සහෝදරයාත් සමග ඒ පින්තූරේ මාත් එක්ක ඉන්නවා. එතකොට පොහොට්ටුවට සම්බන්ධයක් තියෙනවා කියලා කිව්වනම් මම කොහොමද කියන්නු? 2015 කවුරුත් දැන හිටියේ නැහැ මේ අය පිළිබඳව. මේගොල්ලන්ගේ වටපිටාව පිළිබඳව. අපි මේ අන්තවාදයට විරුද්ධයි. අන්ත අසරණ කතෝලික ජනතාවට වුණ ඒ ඛේදවාචකයේ පිළිබඳව අපි ඉතාම කම්පාවට පත් වෙනවා. ඒක හෙලා දකින්නවා. ඒ පිළිබඳව අපි කළ යුතු උපරිමයේ අපි කරනවා. මට විරුද්ධව මිෆ්ලාල් මන්ත්‍රීතුමා කෙනෙක් යවලා පොලිසිය පැමිණිලි කරා. මෙන්න මිෆ්ලාල් මන්ත්‍රීතුමා අපේ විපක්ෂ නායකතුමත් එක්ක ඇසුන්ගෙන සාකච්ඡා කරන පින්තූරේ. මෙතුමා එතුමා වෙනුවෙන් බලල්ලතක් හැටියට අපේක්ෂකයා හැටියට ගිය ජනාධිපති මැතිවරණයේදී මුස්ලිම් ඡන්ද වෙන පැත්තට හැරවීමේ ව්‍යාපාරයක මෙන්න හිස්පුල්ලා වගේ හිස්පුල්ලා තව බලල්ලතෙක්. ඒක තමයි අපිට පේන්නේ. බලල්ලු ලවා කොස්සට බාන්න වැඩක් කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දැන් මේක නවත්තන්න. ත්‍රස්තවාදී සඳහා රාෆ් හකීම් මැතිතුමා උදව් කරලා තියෙනවා නම් හිස්පුල්ලා උදව් කරලා තියෙනවා නම් වෙනත් කවුරු හරි උදව් කරලා තියෙනවා නම් සියලු දෙනා නීති ඉදිරියට ගේන්න ඕනේ. එයා UMPද? එයා ශ්‍රී ලංකාද? එයා පෝට්ටුවද? වැඩක් නැහැ. මන්ත්‍රීවරයෙක් වුණාම දේශපාලනඥයෙක් වුණාම අපි විවිධ තැන්වලට යනවා. විවිධ මිනිස්සු හම්බ වෙනවා. මේ පෙන්නනේවා කොහෙවත් මෙතුමා හොර රහස කරපු සාකච්ඡාවක් නෙමෙයි. ස්ත්‍රීතාලයකට පොලිසියකට මරණ ගෙදරකට පාර්ලිමේන්තුවට ආවම වුණත් අපිට ඇත්ත වශයෙන්ම කුඩු ව්‍යාපාරිකයෙක් හම්බ වෙන්න පුළුවන්. තවත් විවිධ දේවල් කරන අය හම්බ වෙන්න පුළුවන්. ඉතින් හැබැයි ඒකෙන් කියන්නේ නෑ මම එතුමා කරන ව්‍යාපාරයට සහයෝගය දෙනවයි කියලා කාටවත් කියන්න බෑ. ජනාධිපතිවරණ ව්‍යාපාරයේ තුල ආගමික අන්තවාදය පැතිරවීමේ උත්සාහයක් පවතින බව කැෆේ සංවිධානය පෙන්වා දෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ ඉතා සංවිධානාත්මකව අන්තවාදී තත්වයන් මතුකර දැක්වීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක වන බවත් ප්‍රසිද්ධ මෙතිවරණ ජනහමුවල පවා මෙම තත්වය ඉස්මතු වෙමින් පවතින බවත් කැෆේ සංවිධානය පවසනවා. එහි අධ්‍යක්ෂිකා සුරංගී ආර්යවංශ මහත්මිය මේ සම්බන්ධයෙන් මෙතිවරණ කොමිසම වෙත ලිඛිතව දැනුම් දී තිබෙනවා. තමන් කැමති අපේක්ෂකයෙකුට සහාය දැක්වීම නිසා ජන වර්ගය ආගම භාෂාව හෝ කුලය පදනම් කරගනිමින් කිසියම් පුරවැසියෙකු හෝ ජන කණ්ඩායමක් වෙන්කොට සැලකීම ඔවුන්ගේ දේශපාලන අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවයි එමගින් පෙන්වා දී ඇත්තේ. පාසල් තුල ආරක්ෂාව මුල් කරගනිමින් ඇතමින් සිදු කරන අසත්‍ය ප්‍රචාරවලට නොරවටෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනය කරනවා.
පාසල් පරිශ්‍ර තුල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගත යුතු සියලු ක්‍රියාමාර්ග පිළිබඳ මෙවන විට සියලු පාසල් දැනුවත් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ. දේශපාලන වාසි ලබා ගැනීම අරමුණින් සිදු කෙරෙන අසත්‍ය ප්‍රචාර හමුවේ වගකීමෙන් සහ අවබෝධයෙන් යුතුව කටයුතු කරන්නයි එම අමාත්‍යාංශයේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. सिविल जनताव माध्य वेदीन पेहरगेनीम सहा गहतिने किरीम संबंधेन चोधनावट लक्वसिटन युदहमुदा निलदहरींट निवेरदिवीमट नाम एट संबंध देशपालन नायकीन हिलिकल युतु बव जातिक महजन सभावे केंदवूं करू चमीर पेरेरा महता पावसनवा कोलम पेवती माध्य हमुकदी ए महता में बव किया सित्या में अमरिकन विरोधी देश प्रेमी विमल वीरवंश उदय गम्मंपिल ऐतरु ए पोहट्टुए ए अमेरिकन विरोधी नडे अहनतिने दैंग अमेरिका देश प्रेमी मे नींद अपिट पेनवा इता इक्मनी इता कडिनमीन मे नडुव विभाग कल्ला मेक निष्प्रभा करनवा इक राज्य कटयुत्ता केनिसा मेक अपिट प्रश्न करन्न बै मेक विभाग करन्न बै कियन कारणय इक नल्ल मले राज्य कटयुत्ताक ने बक्कन ओणैम एकेक दन्नवा लसंत विक्रमतुंग घातनय किरीम राज्य अवश्यतावयक्द माध्यवेदीन घातनय किरीम पहर गैनीम मे सियलु देवल अवसानयेदी तमुन पिटट आवहम गोटाबे राजपक्ष एतुलु राजपक्ष वरुन करन्ने ए बोले वेन काट हरि पास करन एक मे सिविल जनताव माध्यवेदीन घातनय पहर गैनीम पहर दीम संबंधयेन एवट मुहुण दी සිටින යුද හමුදා නිලධාරීන් ඉන්නවා නම් කීප දෙනෙක් හෝ එයාට පුළුවන් ඍජුවම මේ තමුන්ව බිල්ලට දීලා බේරෙන්න හදන දේශපාලන නායකයන් හෙලිදරව් කරන්න පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකයක් මතු ඇති බවද ඒ මහතා මෙහිදී ප්‍රකාශ කළා අපි දැක්ක අයියේ බරපතල පෝස්ට් එකක් ෂෙයා වෙනවා කවුද මේක ෂෙයා කරන්නේ ආචාර්ය දයන් ජයතිලක මේකේදී බොහොම පැහැදිලිවම මතු වෙන අදහස තමයි පාස්කු ප්‍රහාරය බරපතල සැකයක් මේ පාස්කු ප්‍රහාරය පිටුපස සිටින්නේ ගෝඨාභය රාජපක්ෂද කියන සැකය ඔහු මතු කරනවා මේ සහරාන් ඇතුළු අබ්දුල් රසීක් වැනි තව්හීද් ජමාත් සංවිධානීය නිර්මාතෘවරයා කවුද කවුද එයව පෝෂණය කළේ ගෝඨාභය රාජපක්ෂගේ නාලිකාව ඒ නාලිකාවෙන් ප්‍රශ්නයක් නිවේදිකාව ඇහුවාම ආපු ගමන් ගිය කේන්තිය අවසානයේදී කැරකිලා කැරකිලා කිව්ව ඔව් එහෙම ගිනුම් තිබුණා අපි බුද්ධ්‍යංශ විදියට එයාට එයාට පඩි දීලා තියෙනවා මේ කෙලිදරව් වුණා ඔක්තෝබර් 26 වෙනිදාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණයට වසරක් සපිරෙන බවත් එය ලංකා දේශපාලන ඉතිහාසයේ කළු පැල්ලමක් වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පවසනවා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් එම මහතා මෙම අදහස් පළ කළා මේ ඔක්තෝබර් 26 වෙනිදාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණයට වසරක් පිරෙනවා ෆ්‍රයිඩේ සර්ප්‍රයිස් කියලා. එම ලැජ්ජ නැතිව හොර අගමැතිවරයෙක් හැටියට දිවුරුම් දුන්නේ දෙවතාවක්ම ශ්‍රී ලංකාවේ ජනාධිපති පදවිය හොබවලා තුන්වනවරටත් සහ කරලා පරාජයටපත් වෙලා ඉන්පසුව නිකම්ම කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් සිටි මහින්ද රාජපක්ෂ මහත්මයා. මේ වුණ සිද්ධි සමුදාය ලංකා ඉතිහාසයේ කළු පැල්ලමක් එකතු කරා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අපේ ගෞරවය මේ අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට පිරිනමන්න කැමැති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පසුගිය දිනක කියනවා විශ්වවිද්‍යාල වරම් ලබන සියලුම දෙනාට විශ්වවිද්‍යාල පහසුකම් ලැබලා දෙනවලු මේව ඇහුවාම අපිට ගොඩාක් හිනා යනවා මොකද විශේෂයෙන් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කාලවකවානුවලතල මේ රටේ එක විශ්වවිද්‍යාලයක් අලුතෙන් ඇති වුණේ මතක තියාගන්න කොළඹ විශ්වවිද්‍යාලයට අවුරුදු 30කින් පස්සේ තමයි පීඨ දෙකක් ඇති වෙන්නේ 2017 ඒක ජනතාව දැනගත යුතුයි මේ බොරු වලට රැවටෙන්න එපා ආරක්ෂක ලේකම්වරයා හැටියට පත් වුණාට පස්සේ දිය යුතු වත්කම් බැරකම් ප්‍රකාශ 2013න් පස්සේ දීලා නැහැ 2005න් පස්සේ පත් වුණාට පස්සේ අවුරුදු ගණනාවක වත්කම් බැරකම් ප්‍රකාශ දීලත් නැහැ ඒ වගේම එතුමා සම්බන්ධයෙන් තිබුණ ෆයිල් අදවනකොට කිසි දෙයක් නැහැ ඒ ඔක්කොම අතුරුදහන් වෙලා කලාකරුවන් වෙනුවෙන් ප්‍රඥප්තියක් ඇති කිරීම සඳහා සජිත් ප්‍රේමදාස මහතා කටයුතු ආරම්භ කර ඇති බව කලාකරුවන් පවසනවා සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කෙරුණි පැවති කිසිම රජයක නොවිවිරු ආකාරයේ උපරිම පුද්ගල නිදහසක් භාෂණයේ නිදහසක් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසක් නිර්මාණකරණයේ නිදහසක් පසුගිය අවුරුදු 5ක කාල සීමාව තුළ පුරවැසියන් වශයෙන් අපි භුක්ති විඳා පසුගිය අවුරුදු 5 තුළ අවුරුදු 8කට 10කට ඉහතදී වාරණය වෙච්ච ටෙල් නාට්‍ය පෙන්වන්නට පටන් ගත්තා කූඹියෝගේ ටෙල් නාට්‍ය වාරණය වෙලා තිබ්බේ සහෝදරයා වගේ ටෙල් නාට්‍ය වාරණය වෙලා තිබ්බේ අවුරුදු ගණන් ඒවා පහුගිය අවුරුදු 4මාර 5 තුළ එරිදැක් අද රාජ්‍ය මාධ්‍යවල යන්නේ රජයේ විවේචනය කරන නිර්මාණකරුවන්ගේ ටෙල් නාට්‍ය වැඩි හරියක් සජිත් ප්‍රවදත් මහත්මයා මේක තේරුම් ගන්න තමයි කලාකරුවන්ගේ දුක දන්න නායකයෙක්ගේ පුතෙක් විදියට කලාකරුවන් වෙන්නේ ප්‍රඥාප්තියක් නිර්මාණය කරලා පාර්ලිමේන්තු බලතලයේ සම්මත කරලා එළි දක්වන්න කටයුතු කරන
සියලු දිනාටම එක හා සමානව පවතින්නට නීති පද්ධතියක් ක්‍රියාත්මක විය යුතුයි. එම නිසා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි ජනාධිපති වරණයේදී සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති වීමෙන් අනතුරුව පළවෙනියටම මේ නීතිය සියලු දිනාටම එක සමාන කිරීම සම්බන්ධයෙන් කටයුතු කරනවා ඇතයි මේ ජනතාවගේ හඬ මම මේ වෙලාවේ ඔබ සැමට ප්‍රකාශ කර සිටිනවා. පවතින රජයන්ගෙන් ප්‍රේමදාස රජේ කාලේ ඇත්තරම අතිවිශාල සේවයක් වුණා කලාකරුවන්ට. ඊට පස්සේ නම් මට පේන විදිහට දැන් සජිත් ප්‍රේමදාස මැතිතුමා කලාවට යම්කිසි දෙයක් කරන බව ඉංගෙන් අපිට තේරෙනවා. මම කලාකාරයෙක් වශයෙන් කියන්නේ ඒක අතිවිශාල මෙහෙවරක් එයාගේ සටහනේ තියෙනවා. ඒක අපි පුද්ගලිකව සාකච්ඡා කළ වෙලාවෙත් වැටහුණා. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන අය තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ ඇතුළු තවත් නඩු කිහිපයක් ඒ ඇතුළු තවත් නඩු විභාග කිහිපයක තොරතුරු දැන් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු යන අයට එරෙහි චෝදනාවයි. ඔවුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද යළි ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 6 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහි නඩුවක් විභාග කිරීමට ගෙන ඇති තීන්දුව අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති ප්‍රතිශෝධන පෙත්සම නොවැම්බර් 27 වනදා විභාගයට ගැනීමට අභියාචනා අධිකරණය දින නියම කළා. 2010 වසරේ සිට 2014 වසර දක්වා කාලය තුළ සතොස සේවකයන් 153 දෙනෙකු රාජකාරියට පරිබාහිරව දේශපාලන කටයුතුවල යෙදවූ බවටයි ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ. ජනාධිපතිවරණ අපේක්ෂකීන්ගේ චරිත ඝාතනයට සමාජ මාධ්‍ය වෙබ් අඩවි අවභාවිතා කිරීම ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසනවා. ජනාධිපතිවරණ අපේක්ෂකයන් සිදු කරන ප්‍රකාශ හා ඔවුන්ගේ ඡායාරූප විශාල වශයෙන් ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයන්ගේ අනුගාමික සමාජ මාධ්‍ය පරිශීලකයන් විකෘති කිරීම වලට ලක් කරනවා. එමෙන්ම එවැනි දේ හාස්‍යට ලක් කර සමාජ මාධ්‍ය වෙබ් වලට මුදාහැරීම් සිදු කරන බවද තම සංගමයට නිරීක්ෂණය වී ඇතැයි තොරතුරු තාක්ෂණ සංගමේ සභාපති රජීව් යසිරි කුරුවිටගේ මහතා පවසනවා. සමාජ මාධ්‍ය ක්‍රියාකාරකයන් ලෙස සමාජ මාධ්‍ය තුලදී සහ ජනමාධ්‍ය ඉදිරියේ තමන්ව හඳුන්වා ගන්නා පිරිස සහ කණ්ඩායම් කිහිපයක් ජනාධිපතිවරණ අපේක්ෂකයන් කිහිප දෙනෙකුගේ චරිත ඝාතනය කරමින් සමාජ මාධ්‍ය ආභාවිත කරන බවයි එම සංගමය පෙන්වා දෙන්නේ. මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර ඇති බවද ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසනවා. පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හැසිරීම සම්බන්ධයෙන් සැකමතුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර් ඉඳුනිල් මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එම මහතා මේ බව කියා සිටියා. රුසියාවේ තානාපතිවරයා හැටියට කටයුතු කරන දයම් ජයදිනක මහත්තයා මේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කලින් හිටව බොහොම ළඟ සමීප හිතවතෙක්. මහින්ද රාජපක්ෂ මහත්තයා පැරදිලා ගෙදර ගිය අවස්ථාවේදී ආය ආපහු මහින්ද සමග නැගිටුමු කියලා නුගේගොඩ රැලියක් සංවිධානය කරලා මහින්ද රාජපක්ෂ මහත්තයාට බොහොම සමීපව හිටව පුද්ගලෙක් තමයි දයම් ජයදිනක මහත්තයා. දයම් ජයදිනක මහත්තයා කියනවා මේ සහරාල්ලාගේ බෝම්බ සිද්ධිය පිටිපස්සේ ගෝඨාභය රාජපක්ෂ ඉන්නවා. මේක සම්පූර්ණයෙන් ගෝඨාභය රාජපක්ෂගේ නිර්මාණයක්. මේ වගේ බරපතල ප්‍රකාශයක් දයම් ජයදිනක මහත්තයා කියනවා. බලලා මල්ලේ එළියට පැනලා තියෙනවා. අපිට ඒ ගැන හිතන්න කාරණාවක් තියෙනවා. 21 වෙනිදා බෝම්බ ප්‍රහාරය ඇති වෙනවා. 24 වෙනිදා ඒ මලමිනි වළලන්න කලින් කතෝලික ජනතාවගේ කඳුළු විරෙන්න කලින් 24 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ කොහෙදෝ ඉඳලා දුවක් නැවෙලා කියනවා මේ රටේ ජාතික ආරක්ෂාව අනාරක්ෂිතයි. ඒ සියලු වාක්‍යම් මම බාර ගන්නවා. මම ජනාධිපතිවරණය සඳහා තරඟවාදී. ඒක හරියට අර චිත්‍රපටියේ පෙන්වන්නේ ඉස්සරලා ගහන බෙල් තුන වගේ. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයත් මේ විපරේත පිළිගත්තා. එතකොට කෙහෙලිය රඹුකල්ල මහත්තයත් පිළිගත්තා. තවහීත් ජමාත් සංවිධානය නිර්මාණය කළා, ඔවුන්ව පෝෂණය කළා, ඔවුන්ට මුදල් දුන්නා අය කියලා. එතකොට දැන් මොකද්ද මේ දෙබිඩි ප්‍රතිපත්තිය? මේවා රටක පාලකෙක් නායකෙක් වෙන්න බලාගෙන ඉන්න කිසි කෙනෙක් නොකළ යුතු සාහසික අපරාධ කියලා. දැන් ව්‍යාපාරික පුවත්. ශ්‍ර
ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පාසල් පිරියත සුරකිමු වැඩසටහන යටතේ අඩු පහසුකම් සහිත පාසල් 100ක් ප්‍රතිසංස්කරණය කිරීම මේ වන විට ක්‍රියාත්මකයි. 2005 වසරේ ආරම්භ කළ මෙම වැඩසටහනේ දෙවන අදියරයි මේ වන විට ක්‍රියාත්මක වන්නේ. ඒ යටතේ ගම්පහ කොස්කන්දවල විදුහල ප්‍රතිසංස්කරණය කිරීම පසුගියදා ආරම්භ වුණා. ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම ඇතුළු සේවාවන් රැසක් මෙහිදී සිදු කෙරෙනවා. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ප්‍රධාන විධායක නිලධාරී චන්දන අලුත්ගම මහතා ඇතුළු ඉහළ කළමනාකාරීත්වය මෙම අවස්ථාවට එක් වුණා. CBL Foods ආයතනයේ රිස්බරි අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා ස්කොෂ් සංගමය 30 වන වරට සංවිධානය කළ රිස්බරි කනිෂ්ඨ ස්කොෂ් තරගාවලිය පසුගියදා අවසන් වුණා. රත්මලාන ගුවන් හමුදා ස්කොෂ් ක්‍රීඩාගාරයේ පැවති තරගාවලියට වයස් කාණ්ඩ 6ක් යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400කට ආසන්න පිරිසක් එක්ව සිටියා. තරගාවලියේ පිරිමි ශූරතාව හිමි කරගත්තේ දිවිරුන්ක පෙරේරායි. කාන්තා ශූරතාව සමීරා ඩීන් හිමි කරගත්තා. CBL ප්‍රවර්ධන කළමනාකරු පංචමී රත්නායක මහතා සහ ශ්‍රී ලංකා ස්කොෂ් සංගමයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. ජාත්‍යන්තර සිංහ සමාජ දිස්ත්‍රික් 362 සහ කොට්ටාව ක්‍රීඩා සමාජ ඒකාබද්ධව සංවිධානය කළ සිංහ උදාන වැඩසටහන කොට්ටාව බස් නැවතුම්පොළ අසලදී පැවැත්වුණා. ඒ සිංහාධිපති සිංහ බිනර ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාපැදි තරගයක් ඇස් කණ්ණාඩි සහ රෝදපුටු බෙදා දීමක් ලේ දන් දීමේ සේවාවක් ඇතුළු වැඩසටහන් රැසක් මෙහිදී පැවැත්වුණා. විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්යි. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk